එවගේම සහරාන්ල වගේ ත්‍රස්තවාදී නිර්මාණය කරන්න බලපාපු. ඒ ගර්භාෂය ඒක අරාබි පාසල කියලා හඳුන්වන පාසල වෙන්න පුළුවන්. මද්‍රසා පාසල කියලා හඳුන්වන පාසල වෙන්න පුළුවන්. දැන් අර නීතිඥයෙක් අත්තරංගුව ඉන්නවනේ ඉස්පුල්ලා කියලා. ඒ නීතිඥයාගේ පාසලක් තිබුණානේ. ඒ පාසලේ ඉගෙනගත්තු පොඩි ළමයි ඇවිල්ලා කිව්වනේ සහරාන් ආවා දේශන තිබ්බා අපි ආයුධ පුහුණුවක් දුන්නා කියලා. ඒ ළමයි කට උත්තර දුන්නා. එතකොට සහරාන්ල නිකන් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිර්මාණය වෙන ගර්භාෂයක් තියෙනවා. අන්තවාදී ගර්භාෂයක්. බෞද්ධ හරි කිතුණු හරි දහම් පාසලේ උගන්වන්නේ අන්‍යාගමිකයව මරන්න බෙලි කපන්න. Hindu දහම් පාසලක උගන්වන්නේ නැහැ අන්‍යාගමිකයව ජාතිකයව මරන්න බෙලි කපන්න. LTT ත්‍රස්තවාදය තිබ්බට ඒකට Hindu පල්ලිය Hindu කෝවිල සම්බන්ධ නැහැ. ඒ නිසා ඒක වෙනම දේශපාලන ව්‍යාපෘතියක්. නමුත් මෙතන තියන්නේ ආගමික ස්වරූපයෙන් මේ අන්තවාදය හා ත්‍රස්තවාදය නිර්මාණය වෙන්නේ මත් දැන් පකිස්තානයේ ගත්තොත් මද්රසා පාසල් තහනම්. හේතුව පකිස්තානයේ දැනට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරපු සියලුම දෙනා මද්රසා පාසලක ඉගෙන ගත්තායි. මේ ඔය පාසල් කොට ඔය උගන්වන්නේ මොනවද කියලා කවුරුත් දන්නේ නැහැ. මොන විස පොනවද දරුවන්ට කියලා කවුරුත් දන්නේ නැහැ. අරාබි පාසල් කියලා මොන විස පොනවද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ විස පොවේවට පස්සේ දරුවෝ නොදන් නොපෙනෙන නොදන්න දෙයියෙක් ගාවට යන්න බෝම්බේ බඩේ බැඳගෙන මරාගෙන මැරුණම ඒකට පුදුම වෙලා ඇති වැඩක් නැහැ. ඒ නිසා මේ රටේ පොදු ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් නිර්මාණය කළේ ජනාධිපති පුටුවේ වාඩි කරවන්න තීන්දුව කළේ සහරාන්ල පිටිපස්සේ හිටපු අන්තවාදී කල්ලි ටික අත්අඩංගුවට අරගෙන හිරේට දාන්න විතරක් නෙවෙයි ඒ සහරාන්ල නිර්මාණය කරන ගර්භාෂය අද ඒව සම්බන්ධයෙන් උත්වශ පියවර ගන්න එහෙම වුණොත් විතරයි දීර්ඝ කාලීන සමාජීය ස්ථාවර භාවයක් සාමකාමී තත්වයක් සිංහල දෙමළ මුස්ලිම් අපිට බියසක නැතුව බෞද්ධයට පන්සලට ඉස්ලාම් ඇතිමතට පල්ලියට කිතුණුවට දේවස්ථානයට ඉස්ලාම් Hindu ජාතිකයට කෝවිලට ඒවට යන්න පුළුවන් වාතාවරණය හැදෙන්නේ එහෙම වුණොත් විතරයි ඒ නිසා ගරු කාර්ක සභා සභාපතිතුමනි අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඒ වෙනුවෙන් දැනට ජනාධිපති කමිසමක් ක්‍රියාත්මක වෙනවා ඒ කමිසමේ ඉතා විශාල වැදගත් තොරතුරු අද අනාවරණය කරගෙන තියෙනවා ඒ වැදගත් තොරතුරු කොමිසම වාර්තාව හැටියට එළියට ආපු ඒ මා සමගම ඒ දෙන නිර්දේශ අනුව බලවත් පියවර රැසකට යන්න සූදානමින් ඉන්නවා ඒ විශ්වාසය අපට තිබෙනවා ඒ නිසා අපි ඉතා ඕනෑකමින් එතුමන්ගෙන් ඉල්ලා සිටින ප්‍රධාන දේ තමයි අන්නර අන්තවාදී ත්‍රස්තවාදයත් ඒ අන්තවාදී ත්‍රස්තවාදය උපත ලබන්න බලපාපු ගර්භාෂයත් නැති කළ යුතුයි ඒක අපි කාගේ සංහිඳියාව වෙනුවෙන් ඒක අපි කාගේ සාධාරණ ජීවන පැවැත්ම වෙනුවෙන් එහෙම නොවුනොත් ඒකෙන් අනාරක්ෂිත භාවයට පත් වෙන්නේ සිංහල දෙමළ ජනයා විතරක් නෙවෙයි මුස්ලිම් ජනයා පවා ඒකෙන් අවදානමට සහ අනාරක්ෂිත භාවයට ඇදගෙන වැටෙනවා breaking.lk